මකකල්සිම් සෝ ලෝරයින්් සංයෝගය දක්ශක්තිමත් කරයි. ක්‍රිකට් ක්‍රීටක කුසල් මෙන්ඩිස් පැවූ, සුකෝප භෝගි මෝටර් රතයට පාපැදිකරවෙකු ගැටීතිබුුණේ පානදුර හොරේ තුඩුව දහතුනේකනුව ප්‍රදේශේදී. ඊයේ අලුයම පහට පමණ සිද වූ අනතුර ඒ අස්සල CCCTV කැමරාවකද සටහන්වතිබුණා. ල් ක්‍රේඩ කාවිෂ්ක ප්‍රනාාන්දු සමගින් පානදුර දෙසර ගමන් කරමින් සිට ඇති අතර අනතුර වනවස්ථාවේ හු රියධාවනය කර ඇත්තේ වැරදීමමන්තීරුවෙයි! ඕගේ රිය ගැටනු පාපැදිකරු රෝහල් ගත කරන විටත් මියගොස් සිට තිබෙනවා. අනතුරින් පසු කෙලින්ම සිය නිවසට ගොස් ඇතික ු සල් ඉන් පෑකට පසුව පැමිණ පානදුර උතුර පොලස්ාන වෙත බහර වී තිබෙනවා. යනුවාද දින හුව පානදුර මහෙස්්්‍රවාත් අධිකරණට දිරිපත්කිරීමට පොලිසිය පියවර ගත්තා. දි අධිකරණයට කරුණු වාර්තාකරමින් පානදුර පොලිසිය පැසුවේ රියානතුරෙන් මියගේ හට හතර හැරදි පුද්ගලයා පානදුර කොළඹ දහවනේ වන පෞද්ගලික බස්රතයක කොන්දොස්තරවරේක්ලෙස කටේතු කරඇති බයි. ඔහු සිය සේවා කටයතු ආරම්භ කිරීම සඳහා ඒ අලුයම පාපැතිෙන් යමින් සිටියදී මෙම රියාඩතුරට මුහුණ පාතිබෙනවා. ල්මඩස් වනුවෙන් පෙනී සිටි ජනාධපති නීතිංජ කිල වෛද්‍යරත්නමහතා පළමුෙන්ම සිදධිය සම්බන්දේශය කනගාටුව පල කළ අතර ඔහු පැවසුවේ අනතුරවනවස්ථාව වනවිට තම සේවාදායකයා දැඩිලෙස විඩාපරව සිටි බැවින් නින්දයාමෙන් අනතුර සිද ඇති බයි. හබීමත්ව සිට ඇති බවට කිසිදු වාර්තාාවක් අධකරණට ඉදිරිපත්ව නැයිද නීතිනවරයා පෙන් වාදන්න. ේවෙතාත් මියගිය පුදගයාගේ පාශවය වෙනුවෙන් පිසිට නීතිනවයා පැවසුේ. ්‍රිය අනතුර සිද අස්ථාවම කුසල් මෙන්ඩිස්ේම පුදගලයාාවව රෝහට රැගෙන නොෑම. ්‍රියනතුරක් සිදුකර පලායාමක් වන බයි. ්‍රියානතුර සිද ස්ථානයේ ප්‍රදේශවාී නෙක්ව, அනතුට පත් පුදගயாාව දහணமைையை அනුව கிලාන්රාத்திයකින් රහල්ට පිටත් කරන අවස්ථාව වනතෙක් िනාடிි හතලිහක පමණ කාලයක් කොහු එමස්ථානීම බැටී සිට ඇති බවது. අගතියට පත් පාශவே වෙනුවෙන් පෙනිසිටි නීදිනවරයා ආධකරණයට ප්‍රකාශ කලා. ෙසේ වෙතත් එහිද කුසල් මන්ඩස්ගේ නීතිනවරයා පැවසයේ அනතුින් පසசු රன் බැස තුवाලකරු පරිීක්ෂා කළ කුසල් දැඩි கම්පනයට පත්වීම නිසා ඉක්ම නිින් සය නිවසර ගොස් පියට කුණனாාවරණකර ඇති බවයි. යනුව පෑකට පමණ පසු සියපයා සම ගොස් සහ පොලසි ර වූහන්. ඒ අනතුරක් සිදුකර පලායාමක් ලෙසා අර්ථථතනය කලන හැකි බව ජනාධිපති නීතින්ය ක පිල වෛදිරත්මහතා පෙන්වා දුන්න. මියගිය පුද්ගලයාගේ බිරිඳට අසාධහරණයක් නොව ලෙස සුදුසු වන්දියක් ගවීමටද විත්තිකාර කුසල් මෙන්න්ඩිස් එකගත්වය පල කරන බවද නීතිඥවරයා පැවසවා. මියගිය පුද්ගලයාගේ බිරිඳදා අදදිනේද අධකරනයටට පමිණස් සිටි අතර ඇවෙනුවෙන් පෙනි සිට නීතිංනවරයා හරහා මහෙස්්‍රත්වරයාීම සා සිටියේ. අගතයට පත් පාර්ශවේ සිද්ධයට අදාලව කොපමන වන්දිමුද ලක් බලාපොරොතුවන්නේ දෙන්න. ගතර පපාශවේ රුපියල්ලක්ෂ දහයක වන්දයක් බලාපොරොත්ව වන බව ඒද පැවසුවතර කුසල් මෙන්න්ඩිස් වෙනුවෙන් පෙනසිට නීතිවර පැවසුවයේ. තම සේවාදායකයායම මුදල ගෙවීමට එකගක්වය පළ කරන බව. යනුව විත්තිකාර කුසල් මෙන්න්ඩිස්ට ඇපනත ප්‍රකාව පලලාබදය ොහැකි චෝදනා කිසිවක් කිදිරිපත්වේ නොමැ බව පැස හ ශ්‍රත්වර. ුපියල්ක්ෂ දහැගින් වූ ශරරි ප දෙකක්ම දාහැමට යෝග කලා. ේතත් අධිරන විසින් කුසල් මෙන්ඩිස්ගේ රියදුර ලපත්‍රය තාවකාලිකව අත් ිට වනු ලැබවා. මේ අතර අනතුරෙන් මියගගේිය පුදගලයාගේ දේ පානදුර ගොක පොල පිහිටි ඔහුගේ නිවස වෙත අද රැගෙනගේ නමුත් දේහේ තැන් පත්කිරීමට එහි ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා ඊට යාබද නිවසේ දේහේ තැන් පත්කරුණ. මේ ෙදර තමයිතිේ ප අපි ම තියාගන්න බෑමේ ෙදර හැපැත්ති ෙදර තමයි නියීතියන්නේ අප මේ ගෙදර ඉන්නේ ත්‍රෙන්් එකට අපයට විතත්තවෙතරයි. දේහි අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමතයි. අනතුර ටදාල පැමිල්ල නැවත් සැතැම්බර් නමවෙනිදා විභාගයට ගැීමට දින නියම කරති බෙනවා. ලීව ආයුෂ කරාබුනෙටි දන්තාලේපය ශක්තිමත් දද්තිබලකට.